Balat nura sinen kirase hanguman pedesi nevatuna gehin hadavat pura terini to deri rasin kiyali asma vedena sinava pipuna sandalu tale මම ඉඳ හිට මග තොට නැත් හමු වන විට නොකිය කිව්දේ නව නොකිය ඉන්නට හිත උහුලන්නට බෑ හදරි දුන්නේ විදුණු නදව එකතු වෙන කාලේ ගයම දවසක ජීවිතේ තලේ විහිළුවක් කළේ තව එකක් තියනවා Sunquick ගෙදර බොන බීමේක අලුත් පෑස් දැන් සුමුදු මල් සුවඳක්ද සමගින් තිසංකයි ඔයා කෙටියෙන්ම කියන්න මේ බෑන්ඩ් එක වෙනුවෙන් වැඩිම කැපකිරීමක් කරන සුපිරිම කොල්ලා කවුද කියලා කවුද නෑ වාඩ ඉතන විදිහට කියන්නකෝ කවුද මහීද මතක්වෙන්නේ මොකෝ අයියේ මෙන්න මෙයාට අද තීරණයක් දෙන්න කියන්න ඩ්‍රීම්ස් ටැගට යනවද නැද්ද කියලා. දැන් කවුද දින දීලා තියෙන්නේ? තව ටික දවසයි ඇයි තියන්නේ? එහෙනම් මල්ලි ඉතින් අපිට වැඩ පටන් ගන්න වෙනවා. අයියා ඔයා හිතනවත් දැන් ඔය නිවාරණතු කරන්න පුළුවන් ඇයි කියලා. අපි පුළුවන් තරම් නිවාරණ කරමුකෝ. හරි ඉතින් බැරි වුණාමයි. හරි ඒ බැරි වුණාමනේ. හරි අපි රවුන්ඩ් එකෙන් රවුන්ඩ් එක හැමින් හැමින් ඉස්සරහට යමු. මේ නෙමෙයි හා කියලා කියන්න. ඔයාගේ එක දැන් මට ඇක්ටි වෙලා තියෙන දසුන්. දැනුම තමයි මල්ලිය. අනික කියන්න නතුව හා මට පුළුවන් කියන්න පුරුදුද? හරි මට පුළුවන්. අනේ. තෝරේ මොකද මොකද නිකන් සංසාරේ කලකිරිලා වගේ සංසාරේ මේ මගේ මුකුත් අහගන්න එපා ඇයි මොකද වෙලා තියෙන්නේ උඹයි සීයයි මගේ සෙනසීම නැති කළා නැති කළා අපි මොකද කරේ අර ගෙදර මං කොච්චර හොඳට හිටියද මොන ගෙදරද මං ඒ ගෙදර මොනතරම් සෙනසීමෙන් අර මෙඩියව වැඩිහිටි නිවාසෙදී යවලා සැනසීමෙන් හිටියා සැනසීමෙන් හිටියා හරි දැන් මොකද වෙලා තියෙන්නේ උඹ ගිහිල්ලා අර නාකියව එක් කරගෙන ආවා මගේ සැනසීම කාණදෙම්ම අපච්චි දැන් ඉතින් මොකද කරන්නේ මොනවා කරන්නේද බලන් ඉන්නව මිසක් මැරෙනකම් මැරෙනකම් ආච්චිව නේ නේ මම නෙමෙයි අර මිනිහා අනේ බිසෝ මැරෙන මිනිහා
මැරෙන වෙලාවට මැරෙයි. බිසෝ බලාගෙන හිටියයි කියලා ඉක්මං වෙන්නෙත් නෑ පරක්කු වෙන්නෙත් නෑ. අනේ මං ඒක හොඳට දන්නවා. ඔහේ මට කියලා දෙන්න එන්නපා. හොඳද? හොඳද? ඉතින් මොකද ඔච්චර කේන්තියේ? මේ ගෙදර මුදුනා කවුද? කවුද ඉතින්? බිසෝ මිසක්. ආ. මම මුදුනා නම් ඇයි මට ඕනේ විදිහට මේ ගෙදර වැඩ කරෙන්නේ නැත්තේ? අනේ ඉතින් ඒක නම් මම දන්නේ නැහැ. පවුනසියේ ආච්චිට ඔන්න ඔහේ මුදුනා වෙන්න දෙමු. ඉතින් ජෝටි මුදුන දෙන්න මෙතන කන්දක් නැහනේ. එතකොට මේ ඉල්ලන්නේ බොන දෙන්නට සාප වෙනවා. ජෝටි දු. සියේ. ඔන්න තණ්හාසේ ඔලුවට ගහපුවාම හිතේ සැනසීමක් ඇත්තෙම නැහැ. ඒක නම් ඇත්ත සියේ. ඕවා කොහොක අපි කාට හොඳ පාඩම්. ඒ තිති මෙච්චර දේවල් තිබෙලා ආච්චි මොනවද තව හොයන්නේ? තණ්හාසේ. තණ්හාසේ. මේ මොකද බම්මේ? ඇයි? ඇයි කියලා අහන්නේ කො වැඩ ඇරලා ගෙදරට එන්න විදියක් නැත් ඔය ඇවිල්ලා මෙතනටලා ඉන්නවා. මොකද්ද කියන්නේ? මල වදයන්නේ බම් මේක. මම. ඔව්. හරි හරි. මේ මොම ඉන්නවා ඉතින් කොහෙද යන්නේ? වාඩිනවා. නැහැ ඉතින් බලාට එම් වදයක් වෙන්න ඕනේ නැහනේ. එයාට කිවල් නැද්ද? එයි වගේ වහල නැද්ද? මේ මුඩුක් වසරින් ගන්න ඕනේ අපි. උගේ ගණකම බලහංගෝ. අනේ මේ මට මේ පායලා ඉන්න රන්ජන්නයි. ඇයි දැන් බඩ මොකද මේ පායලා ති? නෑ ඉතින් තියෙද්දි ළඟින් ඉන්න එකෙක්වත් යකෝ නැති වෙද්දි නෑනේ. උඹට තින කාලයක් තිබ්බයි? නැත්තම් මොනවයි තිබ්බේ? කීපන් කීපා. මම බලන් ගිපම් මේ. ඒ කාලෙත් මට මුකුත්ම තිබිලා නෑනේ උඹ. ඒක තමයි කියන්නේ. උඹ ඔය මනස්ගතකේ. මන් දන්නේ නෑ මට ඒ වුණාට මේ පායලා තියෙන්නේ. මුකෝ මේ පායලා තියෙන්නේ. නෑ ඉතින් මේ ආ මේ ඒක නෙමෙයි ආරංචිද මොකක්ද ලොක්කිය අක්කා අනු වගේකම් වෙන්න ආ දැන් මේ ඒක දුඹට එපාयला ති ඒ පිස්සුද බාරංජෙන් නයි මේ පොඩි එකේ කම් වෙන්නේ කොච්චරද මම උරතල් කරනවා කුචු කුදිය කියලා මො පොඩි උන්ට හරි ආසයි නේ නැත්තම් අම්මෝ අපි අක්කාගේ පොඩිය කාටම මාර වැඩ තමයි කරන්නේ මොනවද කරන්නේ මේ ළඟදී මගේ ෂේවින් ක්‍රීම් එක ගාලා උගේ රවුල කපලා FB එකට පොඩක් ඇද්ද. යකෝ මේ මුල ආදන්න ආපවර මොන්ඩිසෝරියෙම යවලා ආපව මුලින් ඉඳලා අදලා ගන්න ඕනේ පොළ. පොඩි ඕනේ සුපිරි ආදල්ල. හරි හරි මේ. ටේක් අප් බුම් එන. බුම් බුම්. ආ එලකිරි. කුටි. යකෝ මට හිතේ. මාතේනේ දතුල්. අපිට මං ආදන් එන්න. අඩු මී ඔය ඇවිල්ලා මචං අර චාලි අංකගේ දුව මේ සකුරි නේද ගයම දවසක ජීවිතේ තාලේ නවලක්ස් සුවඳවත් සුසිනඳ සමකට මගේ විශ්වාසය ලක්ස් මිස් ආ එන්න එන්න හොර කෙල්ල මං හිතුවේ එන්න නැතුව ඉදී කියලා. එන්න නම් මට කැමැත්තක් තිබ්බේ නෑ. ඒත් මිස ඔච්චරටම කියන එකේ ආවෙති. එන්න නම් කැමැත්තක් තිබ්බේ නෑ කිව්වේ? මේ මහි අයියටවත් කිව්වේ නෑනේ. මේ වැඩ කරන එක ගැන? ඔව් මිස්. අයියෝ මේ ලොකු වැඩ නෑනේ. පොඩි වැඩ වාගයක් තියෙන්නේ. අනිත් එක ඔයා මෙතෙන්ට ආවොත් ඒක මට ලොකු උදව්වක් වෙයි. ඇයි මිස් මහි අයියල උදව් කරන්නේ නැද්ද? එහෙම නෙමේ. මෙතන ඉතින් මට කෑම එකක් බෙදන් කන්නවත් කෙල්ලෙක් නැහනේ. ආ කෑම නම් බෙදාගෙන කන්න මට හොඳට පුළුවන්. ඇයි එහෙම කියන්නේ? නෑ මිස් අපි ඉස්කෝලේදී පිරිමි ළමයිගේ බෑග් එකට බහලා කෑම එක හොරෙන් උස්සලා කනවා. නෑ. ඔය මහි අයියගේ මල්ලි ඉන්නේ. ආ හා ඉතින් ඌගේ නම මලිතයා. එයා තමයි මගේ හොඳම යාළුවා.
ස්කෝලේ කොහේ හරි වරදක් වුණත් ප්‍රින්සිපල් දන්නවා මා අයියෝයි එතන ඉන්නවයි කියලා. ඌ මරු මිස්. හරි කැම කනකොට කැම කියන්නේ ඌගෙන රසම රස බත් එකක්. මං හැමදාම මේක හොරෙන් උසලා කන. අනේ හර්ෂෝයි අප්පා. ශික් මට තිබ්බේ නෑ නෝ වගේ අතීතය. ඇයි මිස් මිස් ස්කෝලේ ගියේ නැද්ද? ඉස්කෝලේ ගියාලා මෙයෝ. මං ගියේ ගර්ල් ස්කූල්නේ. අපෝ වැඩක් නෑ මිස්. මික්ස් ස්කූල් එකට යන්න ඕනේ. මරු ඒ එක්ස්පීරියන්ස් එක. නෑ. ඔහෝ. අනේ මේ ඔයාලා මේ ජොබ් එකට එන්න ඕනේ. අනිත් වාරෙන් එනවා. ආ මෙයා මොකද මේ? මම මෙයා මේ වැට ගත්තා. මොකක්? ඇයි? ඒ කොහොමද? ඒ කොහොමද කියන්නේ? මෙයාට මේ වැඩ කරන්න බෑ මිස්. ඔයා කොහොමද දන්නේ ඒක? අනික මිස් කිව්වත් නෑනේ මට. හරියට මේ දැන් කිව්වේ? ඔයා කිව්වත් නෑනේ මට. මම මෙතන වැඩ කරන්න එනවා. දැන් කිව්වනේ හරිනේ. දාන මිස් පහ. මේ ඔබ මේ මොනවා කිව්වත් ලැම්බා මම මෙතන ඉඳගෙන ඉඟා කෑවත් ජොබ් එක කරන්න යන්නේ නැහැ මචං. මට බෑ කාටවත් ඔලුව පාත් කරන් ඉන්න. ඉතින් මම මේ කාටවත් ඔලුව පාත් කරන්න ඕනේ නැති ජොබ් එකක් හොයා ගන්න ඕනේ. මේ මෙබ්බට හරියන්නේ නැද්ද මචං මේ? අර මචං පොල් ගස්වල මචං කුරුම් බැටි කන්නේන වඳුරු එළවනවා වගේ ජොබ් එක. මොකද කියන්නේ? මොකද්ද කෝ කියන්නේ? ඔව්. ඔබට පිස්සුද? ඇයි? ඒක මොකද්ද ඒක රස්සාවක්ද? ඉතින් මං සරලයිනේ මචං උඩ බලාගෙන ඉන්න නෙබන් තියෙන්නේ ආ. දැම්මා මේ. නෑ මචං මම මේ කිව්වේ නෑ මචං මම මේ කියන්නේ මිනිසුන්ගේ අසරණකම් වලින් ආතල් ගන්න එන්න බාමු. ආ මේ ඔබේ අසරණකම් වලින් මං ආතල් ගත්තේ නෑ උඹට මං මගනේ පෙන්නුවේ. මග පෙන්නුව මග අයින මග මැරෙන්න ඔබට. ඕකනේ කියන්නේ උඹට දෙයක් කියන්න බෑනේ කඳුළු පෙරාගෙන අඬනවනේ පොඩි එකා වගේ. හ්ම්. එහෙම තමයි මගේ හිතේම තද නෑ මගේ ඊතරේ බුරුල්. අන්න. මේ මේ අර කෙල්ලිනවා වුණේ ඇති යාන්තම් අදවත් එළියට බෑ. කවුද කවුද වලපන්? ඊ අඩෝ මි ඔය ඇවිල්ලා මචං අර චාලි අංකගේ දුව මේ සකුරි නේද? ඔය චාලි අංකල්ගේ නෙවෙයි චාලි අංකල්ගේ වල්ලි කිදුව. මේ ඔබ අඳුරනවද? නෑ මම එහෙම අඳුරන්නේ නෑ ඉතින්. මේ මම දන්නවා පොඩ්ඩක් ඔබ ඊටාන් පොඩි වචනයක් දෙන්න හරි. නංගි මේ සකුනි ඇයි? ඇයි? මේ අර නංගි මේ අර ඇයි මොකද? ආ මේ හරි මේ හරි නංගි යන්න නංගි. පරිස්සමෙන්. බයි. ඒ මේ මොකද්ද බං ඒ කරපු මෝඩ වැඩේ? ආ? මේ හරකා. මේ ලැම්බා. ඔබ අහලා දෙනවද මචං මේ? කෙල්ලෙක්ගේ ඇස්වල රේඛා අතර අතරමං වුණාම පිරිමින්ගේ මුව ගොළු වෙනවා කියලා. මේ මොකක් වෙනවද මචං? මුව ගොළු වෙනවා කියලා බං. එහෙමද? එහෙම බං ඔය අපේ පුරාණ කවියෝ කියලා තියෙන බං අපේ සාහිත්‍යෙ. ආ ඉතින්. ඉතින් මටත් ඒකම තමයි උනේ. අනේ මේ පලයන් බා යන්න. ඇයි? මම නම් අහලා තියෙන ඔය කතාව වෙන විදියකට. අද මම මොකක්ද අහලා තියෙන්නේ? මං අහලා තියෙන්නේ අර උපරිම විදියට නෝන්ඩි වෙනවා කියලා. අන්නේ එහෙම. අනේ මේ වාගේ පොල් බූරුවේ පලයන් බා යන්න මෙතන බූරුවා. ඔබ යනවද ඒ? වාගේ ඕටි. ආයුෂ් කහ සබන් සඳක් වගේ බබලන පිවිතුරු සමකට ඔන්න මහි අම්මනන් නානවා මන් තමයි තේ හැදුවේ. හිනාවෙන්නතු බොන්න ඕනේ. හරි මිස්.
හරි කියන්නේ? හරි කිව්ව විදිහම තේරුණා. මොකක් හරි අවුලක් තියෙනවා කියලා. අනේ එහෙම නෑ මිස්. හරි හරි පොන්නක වෙන. මොකද? හොඳයි. ලකුණු කීයක් විතර දෙන්න පුළුවන්ද? ලකුණු. මිස් මේ පළවෙනි වතාවට තේ හැදුවේ. ඇයි එහෙම අහන්නේ? ඒක වැදගත්. ඇයි? පළවෙනි වතාවට නම් දිරිමත් වෙන විදිහේ ලකුණක් දෙන්න ඕනේ. මොකද මිස්? අම්මේ මෙයාගේ ගණ. නෑ මිස් එහෙම නෙමෙයි ඉතින් මේ. අනේ මේ මට හොඳට තේ හදන්නත් පුළුවන් උයන්නත් පුළුවන්. හිතේ ඇති මට උයන්නවත් බෑ කියලා. හරි ඉතින් මිස් ගැල්ලා මෙන්නේ මිස්ට උයන්න පුළුවන් ඇති. අම්මේ එහෙම හැම ගැල්ලා ළමයටම උයන්න බෑ හරිද? හරිද? බෑ තමයි. බොරුද කොහෙද මිස්කි? බොරු නෙමෙයි යන්නේ ඇත්ත කියන්නේ. තේක නම් හොඳයි මිස්. එහෙනම් ඉතින් එච්චරයි. හැබැයි ඉතින් කියන්න බෑ. මොකද කියන්න බෑ කියන්නේ? නෑ ඉතින් අක්කර නංගිලා හැම ඉන්නවනේ. මට වැඩි රසට යාළට තේ හදන්න පුළුවන් ඇතිනේ. සර් දැන් මගේ නමත් මතකයි නේද? මහීගේ නම කොහොමද මහී අමතක වෙන්නේ? මේ ගෙදර අපේ නංග වලට වැඩි කතා වෙන්නේ මහීගේ නම. අනේ අලි බොරු මහී තාත්තේ මේ. හරි හරි බොරු නම් අම්මා අපෝම අහලා බලන්නකෝ. ඈ හරි වාඩි වෙන්න වාඩි වෙන්න. එහෙනම් කතා කරගෙන ඉන්නකෝ. ඈ හරි සර්. අනේ මේ එයාගේ බොරු මහී. අනේ කමක් නැහැ මිස්. බයි ඇයි දන්නේ නැහැ තාත්තා එහෙම බොරු කියන්නේ නේද? ආ මට වැඩේමයි. මෙයාගේ නම කියෝ කියෝ ඉන්නේ. මල කෝලම්. මේ චුටු දු දන්නවද? මොකද්ද? නැද යාට මේ නංගි එක්කරි මල්ලි එක්කරි හම්බෙන්න යන්න කියලා? තාම නෑ. කියමුද? කියමු නේද? චුඩිදු චුඩිදුව ඇයි මෙහෙ එන්නකෝ. නෑ නෑ මම කියන්න. හරි හරි එහෙනම් එයා කියයි එයාගෙන් අහගන්නකෝ. චුඩිදු ඇයි තිසංකංක ඔර සෙල්ලම් කරන්න පාළුවිද? ඔව්නේ. තව කවුරු හරි ඉන්න හොඳයි නේ. ඔව්. ඔය ආසද නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ගේනවට? ඔව් කැමති. ඔන්න ඔයගොල්ලන්ගේ අම්මා ඔයාට සෙල්ලම් කරන්න නංගි එක්ක හරි මල්ලි එක්ක හරි ගේන්න යන්නේ. ඇත්තද මේ? කෝ කවද්ද ගේන්නේ? ගේන්න නම් ටික දවසක් යයි. හැබැයි එයත් ඉන්නේ ඔයා වගේම මෙන්න මෙතන. ඇත්තද? ඔව්. ඔන්න නලව ගන්න සින්දු කියන්න වෙයි. අම්මා මට කියන සින්දුව කියලා නලවන්නද? හා. දැන් කියන්නද? හා. එයාට ඇහෙනවද? ඔව් එයා අහගෙන ඉඳී. ඉන්න කොහෙනම්? බබා දැන් කියන සින්දුව මෑත් අහගෙන ඉන්නේ. ਤੁਲੇ
SLT non-stop broadband. ඉන්න වැඩිවන free loyalty data. කරුණා කරලා ඔය තමුසේ තමුසේ කියන එක නවත්ත ගන්න. ඔයකෝ මට ඇඟිල්ල දික් කරලා කතා කරන්න. ඒයි! ඒයි! ඒයි!